ආදම අපි නිදැස්සන ඔබ සියලු දෙනාම පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අන්තර්ජාලය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ සියලු දෙනාම අපි මේ උදෑසන ජීවමාන දෙවියන් වහන්සේට මේ දෙව මේ බාර කරමින් යාඥා කරමු සර්වබලධාරී දෙවි ස්වාමීන් අපි මේ වෙලාවේදී ඔබ වහන්සේට ස්තුති කරන ප්‍රශංසා කරනවා ඔබ වහන්සේව නම දෙන්නට ඔබ වහන්සේව නමස්කාර කරන්නට දුන්නා මේ අනර්ග උදෑසන ගැන පියාණනි අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා අප මැදේ වැඩ සිටින අපේ විසිටල ඔබ වහන්සේ වැඩ සිටින්ට පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් උදෑසන දක්වා ඔබ වහන්සේට ආශිර්වාද කරන්න පියාණනි අපි ඔබ වහන්සේව නම දින අතර ඔබ වහන්සේගේ වචන අපි අසන්තයන අතර පියාණනි ඒ තුළ අපිව ධෛර්යමත් කරන්න ශක්තිමත් කරන්න කියලා ආඥා කරනවා ස්වාමීනි මේ දේව මෙහ මුලින්ම ඔබ වහන්සේගේ දයාවට පාර කරමින් අපි සියලු දෙනාම යටත් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුමුණ නාමයෙන් නිසාය ආමෙන් හොඳයි අපි මේ උදෑසන ගීතාවලියේ 29 පද දෙකකට අපි සමන් දෙන්න යනවා දේව වචනය කියවීම ගීතාවලිය 29 වන පරිච්ඡේදයේ පළවන පදයේ සිට දෙවන පදය දක්වා දාවිද්ගේ ගීතයකි බලවතුන්ගේ පුත්‍රයනි ස්වාමින්ට දෙව මහිමයත් බලයත් ස්වාමින්ට දෙව ස්වාමින්ගේ නාමයට දිය යුතු මහිමය දෙව ආමෙන් උදෑසන ඒ ශුද්ධ කමි අලංකාරී නාමය ප්‍රශංසා කරන්නට යනවා ඒ නාමය අපිට මුඛයින්ට බෑ අපිට අඬගා කියන්න වෙනවා ඒ නාමය ඒ වගේම උන්වහන්සේගේ නාමය අපිට ඔසවා කියන්නට යනවා අපි මේ උදෑසන අපි මේ වෙලාවේදී උන්වහන්සේ ප්‍රශංසා කරන්නට යනවා ඒ නාමය බලවන්ත නාමය මරණය පරාජය කරන නාමය උන්වහන්සේගේ නාමය යේසුස් වහන්සේගේ නාමය අලංකාර නාමය අපි ගායනා කරමු
ඉදිරියේ අපේ වැරදි අපේ දුර්වලකම් දුබලකම් උන්වහන්සේ ඉදිරියේ කියා දෙමු අපි අඥානකම් කරනවා ඒ අඥානකම් උන්වහන්සේ ඉදිරියේ අපි කතා කරමු ඒ සියල්ලදී උන්වහන්සේ අපට සමාව දෙන දෙවියන් වහන්සේ නිසා අපි උන්වහන්සේට ආඥා කරමු අපේ පාපය කියා දෙන ගමන් අපි හැම කෙනෙක් මෙක් සිටෙමු දයාවන්ත දෙවියන් වහන්ස මේ කාලේ අපි ඔබ වහන්සේගේ පාමුලට බාර වෙනවා පියාණනි ඔබ වහන්සේ ඒ අති උතුම් දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ආඥා කරනවා පියාණනි ඔබ වහන්සේ අප සමග පුදුම දේ කරමින් අප මැදේ වැඩ සිටින දෙවියන් වහන්සේ අපට විරුද්ධව නැගී සිටින සියලු සතුරු බලවේග සියලු බලකොටු බිඳ දමන සියලු අසංගත බිඳ හෙළන දෙවියන් වහන්සේ ඔබයි පියාණනි අපි මිනිස්ය විදියට නොඑක් ආකාරයේ දුබරකම් දුර්වලකම් අපි අතින් ඉෂ්ට සිදු වෙනවා පියාණනි අපි දැනගෙන බොහෝ වැරදි ඔබ වහන්සේගේ අභමුඛත්වයේ කරනවා පියාණනි ඔබ වහන්සේව දැන දැන කරනේ වැරදි වලට ඔබ වහන්සේ අපට සමාව වමනව පියාණනි අපි ඔබ වහන්සේව දන්නේ නැති සෙනඟක් ඔබ වහන්සේ අපිට කියලා දීලා නැති ඔබ වහන්සේ අපිට උගන්වලා නැති කිසිම දෙයක් නැහැ ස්වාමිනේ ඔබ වහන්සේ අපට නොඅඩුවම සියල්ල උගන්වලා සියල්ලට මඟ පෙන්වලා අපිට යහපත් වූ දේ කරන්න පිණිස ඔබ වහන්සේ කරුණාව දීලා තියෙනවා ඒ වගේම පියාණනි නොදැන අපි අතින් සිදු වෙන වැරදි ඔබ වහන්සේ පාමුල තබනවා පියාණනි සියල්ල ඔබ වහන්සේ පියාණනි අපට සමාව දුන්න මැනව පියාණනි ඒ වගේම අපි මේ කාලය තුල ආඥා කරනවා ලෝකේ මිනිසයන් වෙනුවෙන් ස්වාමිනි ලෝකේ මිනිස්සු ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේව දන්නේ නැති සෙනඟක් සිටිනවා ඒ මිනිස්සු ඔබ වහන්සේට විකෘති ආකාරයෙන් අපහාස කරනවා ස්වාමීනි අපි ඒ උදෙසා සමාවය දිනවා ඒ වගේම ඔබ වහන්සේව දන්න සෙනඟක් සිටිනවා ඒ සෙනඟ ඔබ වහන්සේට විරුද්ධව කතා කරනවා ඔබ වහන්සේට අපහාස කරනවා මේ සෙනඟ වෙනුවෙන් ඔබ වහන්සේගේ සමාව අගුරවන්න කියලා අපි ආඥා කරනවා පියාණනි ඔබ වහන්සේගේ වචනේ කියනවා සෙනඟ පසුතැවිලි වුණොත් ඔබ වහන්සේ පියාණනි දේශසුව කර मनुष्य पशुतुन अभिटेनुपत्स दिनमेलाभुहंस की वाचनेकनवा पियान अभुहंस की करुणा दैत्लट मे खाले अज्ञाकल भारवेनवा स्वामी अभुहंस की दिव्य मे अभिमुखते खंडलवकनवा स्वामी चेसुस्वहंस की नाम अज्ञाकनवा उपहंस की करुणावस समाधान अकीनेक्कीना मध्य दीला उपहंस की समाव नवत नवत अकीनेक्कीना मध्य वगुरवर्ण केला मुल समस्त स्वभाव मध्य वगुरवर्ण केला स्वामी निशल भोगे पाद पामल बार करणवा जेसुस्वहंस की मनामेन आमेन අපද කමව ලබා දුන් දෙවියන් වහන්සේට අපි ස්තුති කරමින් අපි ගායනා කරමු 280 වන ගීතිකාව අපි ගායනා කරමු Baby.
බයිබල් කියවීම නික්මයාම 14 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 14 වන පදය දක්වා නික්මයාම 14 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 14 වන පදය දක්වා පාරාව ලඟ වූ විට ඊශ්‍රායල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක මහත්සේ බිය වී සමිදානන් වහන්සේට මොර ගැසූහ ඕහු මෝසෙස්ට කතා කොට මේ පාලුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනි වලවල් නැති නිසාද මිසරයෙන් අප පිටතද ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන්ද මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවයි ඔබට මිසරයේදී කීවේ මේ නිසා නොවේද පාලුකරයේ මිය යනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නොවේදයි ඇසූහ මෝසෙස් සෙනගට පිළිතුරු දෙමින් බිය නොවන්න ස්ථීරව සිටින්න සමිදානන් වහන්සේ අද ඔබ ගලවාලන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහුය අද ඔබ දකින මිසර වාසීන් මින් පසු ඔබ කවදාවත් නොදකින්නහුය උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය ආමේ දෙවන් වහන්සේගේ වචනයට ස්තුති වේවා අද දිනට නියමිත දැන්වීම සෑම ඉරිදා දිනකම උදෑසන 10:30ට අන්තර්ජාලය YouTube එක ඔස්සේ දේව මෙහෙ විකාශනය වේ. අද දේව මෙහෙන් පසුව තරුණ එකමුතුව පෙරවරු 11:45ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. ලබන දේව මෙහෙන් පසුව පන්ති මූලිකයන්ගේ රැස්වීම දහවල් 12:30ට පැවැත්වේ. පුරුෂ සංගමයේ විසින් පවත්වනු ලබන යාඥා රැස්වීම සෑම ඉරිදා දිනකම රාත්‍රී 7ට සූම් තාක්ෂණය ඔස්සේ ඔබට සම්බන්ධ විය හැක. තරුණ එකමුතුව විසින් පවත්වනු ලබන යාඥා රැස්වීම සෑම සෙනසුරාදා දිනකම සවස 7ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙම කෝවිඩ් වාතාවරණය නිසා යම් කිසි අපහසුතාවයකට පත්ව සිටී නම් ඔබ පන්ති මූලිකයන්ට හෝ දේවගැතතුමා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. දේවගැතතුමා ඔබගේ නිවසට පැමිණ ඔබ බැලීමට අවශ්‍ය නම් දේවගැතතුමා දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. අදට නියමිත දැන්වීම එපමණයි. ස්තුතියි. ජයමාන දෙවියන් වහන්සේ පියාණෙනි. ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණෙනි. අපිට දුන්නා මේ කාලය නිසා ස්තුතියි ස්වාමීනි. පියාණනි අපේ දේශය ඔබ වහන්සේට බාර කරනවා පියාණෙනි. අපේ දේශයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පියාණෙනි. අපේ දේශය පාලනය කර සෑම නායකයෙකු ඔබ වහන්සේට බාර කරනවා පියාණෙනි. ජනාධිපති අගමැති මැති ඇමතිවරු විරුද්ධ පක්ෂ නායකයන් ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඔබ වහන්සේ උට හරි මඟ පෙන්වන්න පියාණනි. ඒ වගේම අපේ සභාව ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. සභාවට ආශිර්වාද කරන්න පියාණනි. රෙවරන්ඩ් සිස්ටර් ධර්මන්ද ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පියාණනි. සේවක අපේ සභාවේ සේවය කරන සෑම පවුල් ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඔවුන්ටද ආශිර්වාද කරන්න පියාණනි. ඒ වගේම අපේ දේශයේ පියාණනි නොයෙකුත් වසංගවත රෝගවලින් පවා ඔබ වහන්සේ ආරක්ෂා කරන්න පියාණනි. වෛද්‍යවරු එදියන් සේවය කරන අය ත්‍රිවිධ අමුදාද පොලිසියද ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඔවුන්ව නොයෙකුත් වසංගවත රෝගවලින් පවා ආරක්ෂා කරන්න පියාණනි. මේ යාඥා ඉල්ලීම ඔබ වහන්සේගේ පාද පාමුල තබනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමී ආමෙන්. වහන්සේගේ රැකවරණයෙන් උදෑසන අප සමග තිබෙනවා. වහන්සේ අප සමග ඉන්නවා. කවුරුත් නැතත් වහන්සේ අප සමග ඉන්නවා. අපි මේ දේ හදවතේ තබාගෙන අපි මේ දින සමග ඉන්නවා. Oh,
අපි හිස් නමා යාඥා කරමු අපිට මහත් සේ ආදරය කරන ජීවමාන වූ අතිශුද්ධ වූ සර්බලධාරී දේවතාත්තේ මේ උදෑසන ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු ප්‍රශංසා කරමු පින් විශේෂයෙන් මේ වේලාවෙදී ඔබ වහන්සේ වෙත ගෙනාවා වූ මේ පූජාව ගැන ස්තුති කියමු පියනි අපි වහන්සේට ඒ බාර කරන අතර ඔබ වහන්සේ පිළිගන්න ඒට ආශිර්වාද කරන්න ඒ පූජාව ස්වාමිනිය ඔබ වහන්සේගේ දිව රාජ්‍ය වර්ධු සපාවිච්චි කරන්න කැප කරන්න අපිට මඟ පෙන්වන්න දැමෝ දෑත්වලට සහ නොදැමෝ දෑත්වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න පින් ඔබ වහන්සේ අපගේ හදවත දිහා බලලා ඔබ වහන්සේගේ කරුණාව අපට නිදහස් කරන්න දෙවතාත්තේ මේ වේලාවෙදී ඔබ වහන්සේට විදුවව පූජාවත් අපි ළඟ තබා ගත්තා උපතසට ඔබ වහන්සේට ගණන් දෙන්න ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැන දෙවතාත්තේ ආකාරයෙන් ඉල්ලමින් ඔබ වහන්සේගේ පද පාමුලේ මේ පූජාව සමග අපගේ ජීවිත බාර කරන අතර විශේෂයෙන්ම ඔබ වහන්සේගේ වචනිය සම්ටියන්නා වූ මේ වේලාවෙදී ඔබ වහන්සේගේ කරුණාව අප මැද නිදහස් කරන්න කියලා ඉල්ලනවා දෙවතාත්තේ මේ වචන අපේ ජීවිත ආශිර්වාදයක් වනට ආලෝකයක් වනට ඔබ වහන්සේ සලස්වමි පෙරී වචනය තුළ ස්වාමීන් අපේ ජීවිතයේ ඉදිරියට යන්න ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්නේ මගේ මෝ මේ වචනත් අපි කිනකිනාගේ කල්පනා හා සිටිවිලි ඔබ වහන්සේට පිළිගත හැකි එකක් වේවා ආමේන් ආමේන් හොඳයි ප්‍රේමවන්තයනි අද දවසේදී අපි මේ වචනේ දිහාවට හැරෙන්නට යනවා අපි දන්නවා අපි තාමත් ජීවත් වෙන්නේ මේ වසංගත තත්වය තුළ අපි අපේ දේව මෙහයන් සමහර පල්ලිවල ආරම්භ කරලා තියෙනවා සමහරව දේවස්ථානෙට ගිහිල්ලා නමස්කාර කරනවා හැබැයි සමහරක් අය තවමත් අන්තර්ජාලය හරහා නමස්කාර කරනවා අපි දකිනවා අපි තාම ඉන්නේ මේ අවුල් වියවුල් වුණු තත්වය තුළ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබුණත් අපේ ජීවිත සාමාන්‍ය ආකාරයේ ගත කරන්න බැරි බව අපිට පේනවා මොකද හැම දෙම සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් රැකියාවට යන්න එන්න රට විවෘත වෙලා ආ සමහර ප්‍රදේශවල සංචරණ සීමා ලිහිල් වෙලා මේ හැම දෙම වෙලා තිබුණත් අපි දකිනවා තාමත් අපි ඉන්නේ ඒ අවදානම් සහිත කාල පරිච්ඡේදයක අපිට තියෙන අවකීමක් ඉටු කරන්න ඒ තමයි අපිට රජය විසින් දීලා තියෙනා වූ ඒ නිරෝධායන නීති එතකොට මේ වසංගත තත්ත්වය තුළ අපිට පිළිපදින්න දීලා තියෙනා වූ නීති අපි මේ හැම එකක්ම ක්‍රමානුකූලව ඒකට ඇතුල් වෙලා ඒව අනුගමනය කරන්නට අවශ්‍යයි ආමනුෂ්‍ය රැකියාවන් වලට යනවා එතකොට සමහර දරුවෝ ගේ සමහර පාඩම් වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයක සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා නමුත් මේ මොන දේ තිබුණත් අපි දන්නවා අපි තාම ඉන්නේ මේ අනතුරු දායක තත්ත්වය තුල මොකද මේ අනතුරු දායක තත්ත්වය තුල හිටියත් අපි දකිනවා වැක්සිනේෂන් එක ඇවිල්ලා තියෙනවා සමහරක් අය ඒ වැක්සිනේෂන් එක ගහලා තියෙනවා සමහරව මට කොරෝනා හැදෙයිද එහෙම නැත්නම් මට මොනවා වෙයිද මගේ අනාගතය ගැන මට බියක් ඇති වෙමි පවතිනවා සමහරක් අයට ඒ අවිනිශ්චිතභාවයත් එක්ක අපේ ජීවිත ගමනේ අපි ඉදිරියට යනවා මොකද අපි දැක්ක පහුගිය කාලේ සමහරක් වෙලාවට අපිත් එක්ක ඉන්න අපිට ආදරය කරන අයට මේ රෝගය වැරඳිලා ඔවුන් ඒ තුල දුක් විඳපු ආකාරයේ සමහරක් අය අපිට අහිමි වෙලා තියෙනවා එතකොට මේ බය මේ වේදනාව මේ චකිතය මේ කැළඹිලි ස්වභාවය එතකොට අපේ අනාගතය ගැන අවිනිශ්චිතභාවය මේ සියලු දේ එක තමයි ප්‍රේමවන්තෙනි අපි අද දවසේ මේ ගමන් කරන්නේ. එතකොට අපි දකිනවා සමහරක් අය බලාපොරොත්තු නැති වෙලා තියෙනවා. ආ බලාපොරොත්තුව ගැන අපිට කිසිම විදියකින් තේරුම් ගන්න නොහැකි වෙලා තියෙනවා. ඒතර මේ තත්වය තුල දවසේදී අපි බලන්නට යනවා බලාපොරොත්තු නැති දිනේදී කොහොමද අපි බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ? බලාපොරොත්තු නැති දිනේදී කොහොමද අපි බලාපොරොත්තුවක් ඇති කර ගන්නේ? අපේ සමාජයේ කියවනක් තියෙන ඔබ අහලා ඇති ඉවසන්න ඕන අන්තිම තැන ආ ඉවසීම නැති වෙන අවස්ථාවේදී ඉවසන්න ඕනේ මොන විදිහටද කියලා ආ එතකොට අපි දකිනවා සමහරව අපේ සමාජයේ කියනවා ඉවසන්න ඕනේ ඉවසන්න බැරිම තැනදී කියලා ඒ කියන්නේ ඉවසීමේ කාල සීමාව පනින වෙලාවදී අපි කියන රතු කට්ට පනිනවා කියලා අන්න එතනදී තමයි අපි තවත් ඉවසන්නට ඕනි අන්න එතන ඉවසුවතින් අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා කියලා සමාජයේ කියමනක් තියෙනවා. ප්‍රේමවන්තනි බලාපොරොත්තුවටත් මෙන්න මේ වගේ. බලාපොරොත්තුවත් මෙන්න මේ වගේ. මොකද බලාපොරොත්තුව නැති වෙන තැනේදී
බලාපොරොත්තුවක් පේන්නේ නැති මානයක ඉන්නකොට බලාපොරොත්තු අහිමි වෙලා ගිය වෙලාවේදී තමයි අපි බලාපොරොත්තුව ආපහු ඇති කරගන්නට ඕනි. ආ කලකිරෙනවට වඩා දුක් වෙනවට වඩා වේදනාවට පත් වෙනවට වඩා අවිනිශ්චිතභාවයට පත් වෙනවට වඩා අපි බලාපොරොත්තුව ඇති කරගන්න ඕනි අන්න එතනදී. අද දවසේදී අපි බලන්නට යනවා මේ බයිබල් කියවීම තුළ ස්වාමීන් වහන්සේ කොහොමද බලාපොරොත්තුව නැතිදී අපේ ජීවිතවලට බලාපොරොත්තුවක් ඇති කරන්නේ කියන කාරණාව. අපි දකිනවා මේ නිග්මයාම පොතේ 14 වෙනි පරිච්ඡේදය ගත්තම 10 වෙනි පදයේ ඉඳලා 14 වෙනි පදයට අපි අහුම්කන් දුන්නා. එතන කියනවා කොහොමද මේ ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝගේ අධිකාරීත්වය යටතේ මිසරේ වහල්කමේ ඉඳලා ඔවුන්ගේ ජීවිතය අනිදහස් කරගෙන ආවේ. එතකොට අපි අද දවසේදී බලන්න යන කාරණා කිහිපයක් කොහොමද මේ ඊශ්‍රායෙල් ජාතිය ඔවුන්ගේ බලාපොරොත්තු නැති වුණු තැනේදී දෙවියන් වහන්සේ කොහොමද බලාපොරොත්තුවකින් ඒගොල්ලන්ගේ ජීවිතය ගොඩ නැගුවේ කියන කාරණාව. අපිට මතක් වෙනවා ඊශ්‍රායෙල් ජාතිය පාරාවෝ තුල ඒ මිසරේ වහල්කමේ ඉන්න වෙලාවේදී දෙවියන් වහන්සේ ඔවුන්ට පුජ බලාපොරොත්තුවක් දුන්නා. ඒ බලාපොරොත්තුව තමයි මෝසෙස් වෙන කවුරුත් නෙමේ මෝසෙස්. මොකද වේදනාවෙන් ඉන්න වෙලාවේදී පීඩාවෙන් ඉන්න වෙලාවේදී ඔවුන් ලොකු ප්‍රශ්න ගැටළු වලට නැදි වෙලා දුක් විඳින වෙලාවේදී දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායෙල් ජාතියට බලාපොරොත්තුවක් දුන්නේ තමයි මෝසෙස්. මෝසෙස්ගේ නායකත්වයේ තුල මිස්රේ වහල්කමේ හිටියා වූ සෙනඟ නිදහස් කරගෙන ආකානන් දේශය සඳහා පුරුන්දු දේශය සඳහා ගමන් කරන්නට දෙවියන් වහන්සේ මෝසෙස්ව තෝරගත්තා. බලාපොරොත්තු දුන්නා ඔවුන්ට එතනදී. එතන අපි දකිනවා මෝසෙස්ව කැඳවනවා මේ ඊශ්‍රායෙල් ජාතිය වහල්කමේ මුදවා ගන්න. එතනදී අපි දකිනවා මෝසෙස් ලොකු සරණක් කරනවා පාරාවොත් එක්ක. සමහරක් දේවල් වලට මෝසෙස් මැදි වෙනවා. හැබැයි ඒ හැම තැනකම මෝසෙස් ජය අරගෙන පාරාවගේ හිත දැඩි කරලා දෙවියන් වහන්සේ අවසර දෙනවා ඊශ්‍රායෙල් ජනතාවට නිදහස් වෙලා එතනින් ගැලවිලා යන්න. ඒතොර බලාපොරොත්තු නැති වූ තැනදී දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට බලාපොරොත්තුවක් දුන්නා. ඊළඟට අපි දකිනවා සෙනඟ හරි ආසාවෙන් ප්‍රීතියෙන් මේ ගමන ආරම්භ කරනවා. හැබැයි මගදී එනකොට ඔවුන්ට බඩගිනි මෙනවා, ඔවුන්ට වතුර තිබහා එනවා. අන්න ඒ වෙලාවේදී ඔවුන් මැසිවිලි කියන්න පටන් ගන්නවා, කුඳුරනවා. ඔවුන් මෝසෙස්ට දොස් කියනවා, අපිව මේ පාලුකරයට ගෙනාවේ මැරෙන්නද, අපිට කන්න නෑ බොන්න නෑ. ඔන්න ඒගොල්ලෝගේ බලාපොරොත්තුවක් පහු නැති වෙලා යනවා. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ ආපහු මේගොල්ලොන්ට බලාපොරොත්තුවක් දෙනවා. කොහොමද බලාපොරොත්තුව දෙන්නේ? දේවචන කියනවා ප්‍රේමවන්තේනි බලා ටැඹකිනුත් ගිනි ටැඹකිනුත් මේ අයට දෙවියන් වහන්සේ ආලෝකය දුන්නා දවල් රැ ගමන් කරන්න. ඒ වගේම ඔවුන්ට මන්නා සැපෙව්වා, ඔවුන්ට වතුර දුන්නා. ස්වාමින් වහන්සේ ඔවුන්ව පෝෂණය කරා රැක බලාගත්ත කියලා කියනවා. එතකොට අපි දකිනවා බලාපොරොත්තු අහිමුණු වෙලාවේදී දෙවියන් වහන්සේ ඔවුන්ට අවශ්‍ය කරන දේවල් සපයා දෙමින් නැවත වාරයක් ඔවුන්ගේ ජීවිතයට බලාපොරොත්තුවක් එකතු කරා. ඊට පස්සේ මේගොල්ලෝ එනවා රතු මුහුද ළඟට. රතු මුහුද ළඟට එනකොට මේගොල්ලෝ දකිනවා පිටිපස්සේ පාරාවෝගේ ඒ වායෝ සොල්දාදුව ඔවුන්ව ලුහු බැඳගෙන එනවා. ඒ වෙලාවේදී ඔවුන්ට ආපහු බලාපොරොත්තුවක් නැති වෙනවා. මොකද ඉස්සරහා බලනකොට ඉස්සරහා තියෙන්නේ රතු මුහුද. ඊළඟට පිටිපස්ස බලනකොට පිටිපස්සේ තියෙන්නේ හේ වායු, ඔවුන්ව මරන්න එන සොල්දාදුව. අන්න ඒ වෙලාවේදී ආපහු මේ ඊශ්‍රායෙල් ජාතිය කොඳුරන්න පටන් ගන්නවා, කැරලි ගහනවා, දොස් කියනවා. ඔවුන් කියනවා අපි මිසරේ හිටියනම් මිද්දා හොඳයි, ඇයි අපිව මෙහෙට ගෙනාවේ, අපිව මරන්නනේ වා අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා දොස් කියන්න පටන් ගන්නවා. මොකද ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ. ඉස්සරහින් බාධාවක්, පිටිපස්සෙන් බාධාවක්. ඔවුන් දකිනවා රතු මුහුදෙන් එගොඩ වෙන්න බෑ. එතකොට මුහුද නිසා ඔවුන් අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු නැති භූතනේදී ඔවුන්ට බලාපොරොත්තුවක් දෙනවා. මොකද ඒ බලාපොරොත්තු දෙවියන් වහන්සේ මුහුදෙස්ට කියනවා අතේ තියෙන්නේ මොකක්ද? සැරයටිය. එහෙනම් සැරයටිය මුහුද දෙසට උසවන්න, මම මුහුද දෙබෑ කරලා ඊශ්‍රායෙල් ජාතියට මේ මුහුද තරණය කරන්න, මුහුදෙන් එගොඩ වෙන්න මම ආශිර්වාද කරන්නට යනවා. මෝසෙස් එහෙම කරනවා ප්‍රේමන්තේනි. මුහුද දෙබෑ වෙනවා, ඔවුන් එගොඩ වෙනවා. ඊළඟට අපි දකිනවා ඒගොල්ලොන්ට බලාපොරොත්තු වූ නැති තැනදී ඊශ්‍රායෙල් ජාතියට ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඔවුන් එගොඩ වෙනවා. එගොඩ වෙලා ඊට පස්සේ අපි දකිනවා පාරාවෝගේ හේවායෝ මේ මුහුද තරණය කරන්න මුහුද මැදට ගමන් කරනවා. ඒ වෙලාවේදී ආපහු
මේ ඊශ්‍රායෙල් ජාතියේ බලාපොරොත්තුවක් නැති වෙනවා. කොහොම හරි මෙන්න මේ හේවායෝ ඇවිල්ලා අපිව මරලා විනාශ කරලා දායි කියන කාරණාව තුල. ඒ වෙලාවේදී අපි දකිනවා දෙවියන් වහන්සේ ආපහු බලාපොරොත්තුවක් දෙනවා. දේ වචනේ කියනවා ප්‍රේමවත් දිනේ 14 වෙනි පරිච්ඡේදයේ 10 25 වෙනි පදයේ ඉඳලා කියනවා උන්වහන්සේ ඔවුන්ගේ රථ රෝධ ක්‍රියා විරහිත කළසේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරු වෙනි. දෙවියන් වහන්සේ ඔවුන්ගේ රථවල රෝධ ක්‍රියා විරහිත කළා. ඒකට අගුල් දැම්මා. ආ ඒකට බාධාවක් ඇති කරා. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙන් කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක තැන හිර වුණා. ඒ රෝධ කැරකෙන්නේ නැතුව වුන් එතන හිර වුණා. හිරුණ වෙලාවේදී ඊශ්‍රායෙල් ජාතියට පුළුවන්කම ලැබුණා රතු මුහුදේ සම්පූර්ණයෙන්ම එකඩ වෙන්න. ආපහු රතු මුහුදේකට එකතු වෙනවා. ඒකට එකතු වීම තුළ මේ හේවායෝ පරාවගේ හේවායෝ සොල්දාදුව හැම කෙනෙක්ම මරණයට පත් වෙනවා. ප්‍රේමන්තිනි බලාපොරොත්තු වූ නැති තැනේදී දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට බලාපොරොත්තුවක් දුන්නා. ඒ බලාපොරොත්තුව කොහොමද කියලා කියනවා නම් අපි දැකලා 14 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ ඉඳලා මේ සෙනඟ කැරලි ගහනකොට මෝසෙස්ට බණිනකොට දොස් කියනකොට එතකොට අවලාද කියනකොට ප්‍රශ්න නගනකොට දෙවියන් වහන්සේ මේ සිරුදේ අහනවා. අහලා දෙවියන් වහන්සේ මෝසෙස්ට මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වීම තුල මෝසෙස් මේ ඊශ්‍රායෙල් ජාතියට මෙන්න මෙහෙම කියනවා. මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේ කියපු වචන කියනවා. බය නොවන්න, ස්ථිරව සිටින්න. ස්වාමින් වහන්සේ අද ඔබ ගලබාලන පිණිස උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නාහුය. අද ඔබ දකින මිස්‍ර වාසීන් මින්පසු ඔබ කවදාවත් නොදකින්නාහුය. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය. මෝසෙස් කියනවා බය වෙන්න එපා, ස්ථිරව ඉන්න. මොකද ස්වාමීන් වහන්සේ ඔබව ගලවනවා. ඔබ මේක දකින්නට යනවා. ඔබ මේ දකින මිස්‍ර වාසීන් ඔබේ පීඩාව වේදනාව ආපහු ඔබ කවදාවත් දකින්නට යන්නේ නැහැ. මොකද උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුය. මේ පොරොන්දුව මෝසෙස් හරහා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට දෙනවා. මෝසෙස් පෙන්නනවා දෙවියන් වහන්සේගේ පොරොන්දුව මොකක්ද කියලා. ඒ තමයි දෙවියන් වහන්සේ කියනවා මම තමයි නුඹලා උදෙසා සටන් කරන්නට යන්නේ. නුඹලා මොකක්ද කරන්න ඕනේ? අපි මොකක්ද කරන්න ඕනේ? අපි නිශ්චලව සිටිය යුතු බව දේව වචනේ කියනවා. ප්‍රේමවන්තේ දෙවියන් වහන්සේගේ සටන අපේ සටන නෙමෙයි ප්‍රේමවන්තේනි. බලාපොරොත්තු නැති වෙන හැම තැනකදීම දෙවියන් වහන්සේයි අපි වෙනුවේ සටන් කරන්නේ. ඒක තමයි මේ දේවචනේ අද දවසේදී අපිට දෙන අභියෝගය. ඒ නිසා ප්‍රේමවන්තේනි, අපි දන්නවා මේ කොරෝනා වසංගතය තුළ අපි බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. අපි ආදරය කරන අය අහිමි වෙලා තියෙනවා. අපිට ඔවුන්ගේ දේහය දකින්නවත් නොහැකි වෙලා තියෙනවා. අවසාන චාරිත්‍ර වාරිත අපිට ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. අපිට ඔවුන්ට හරියාකාරව සමුදෙන්ට නොහැකි වෙලා තියෙනවා. සමහරක් අයගේ රැකියාවන් අහිමි වෙලා තියෙනවා. ව්‍යාපාර කඩාගෙන වැටලා තියෙනවා. ආර්ථික ප්‍රත්‍යයෙන් අපි ශක්තිමත් නැති භාවයකට අපි ඇතුල් වෙලා තියෙනවා. අපි මුදල් හදල් වලින් අපි හිර වෙලා මිරිකිලා අපි පොරබදනවා. අපේ දරුවෝ මේ ඔන්ලයින් ක්‍රමයට පාඩම් කරන්න උත්සාහ කරනවා. ඒක ඔවුන්ට බාධාවක් වෙලා තියෙනවා. ඔවුන්ට ඒක කරදරයක් වෙලා තියෙනවා. ආ සමහර දරුවෝ මේ ඔන්ලයින් ක්‍රමය නිසා වෙන වෙන දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඔවුන්ට දුරකථනය නැතිවම බැරි භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් අධ්‍යාපනය වෙනුවට මේ දුරකථනය තුළ අපි දන්නවා සමහරක් වෙලාවට ක්‍රීඩා කරන්න ඒකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔවුන් එකෙන් ගලව ගන්න බැරි ලොකු වේදනාවකින් දෙමව්පියෝ පෙළෙනවා. ප්‍රේමවන්තේනි, මේ සියලු දේ තුළ අපි අද දවසේදී පුරබදනවා. බලාපොරොත්තු නැති වෙලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ කියනවා බය වෙන්න එපා, ස්ථිරව ඉන්න. මොකද දෙවියන් වහන්සේ ඔබ මා සමගයි. උන් වහන්සේ අපි වෙනුවෙන් සටන් කරන දෙවියන් වහන්සේ. සටන් කරන දෙවියන් වහන්සේ උන්වහන්සේ. අපිට තියෙන්නේ උන්වහන්සේට සටන කරන්න දීලා බලාගෙන ඉන්න. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ අපි වෙනුවෙන් සටන් කරනකොට අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕන ප්‍රේමන්තිනි නිශ්චලව ඉන්නට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ තමයි සටන් කරන්නේ. අපේ වගකීම තමයි නිශ්චලව ඉන්න එක. දැන් මොකද්ද මේ නිශ්චලව ඉන්න කියලා කියන්නේ? නිශ්චලව ඉන්න කියලා කියන්නේ පුටුවේ වාඩි වෙලා මුකුත් කරන්නේ නැතුව, එහෙම නැත්නම් ඇඳට ගිහිල්ලා රෙද්දක් පොරවගෙන නිදාගෙන, එහෙම නැත්නම් අද වෙනහස සටන් කරනෝනේ අපිට තියෙන බලාගෙන ඉන්න කියලා විතරද? නෑ ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ අපිට නිශ්චල වෙන්න කියලා කියන්නේ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනි, යාඥා කරන්නට ඕනි, බයිබලේ කියවන්නට උන්වහන්සේ මත රඳා සිටින්න ඕනි, උන්වහන්සේ මත යැපෙන්නට ඕනි. උන්වහන්සේත් එක්ක මේ ජීවිත ගමන අපි ගමන් කරන්නට
ඕනි ප්‍රේමවන්තේනි එතකොට නිශ්චල වෙන්න කියලා කියනවා අපි දෙවන හසිතක සම්බන්ධ වෙන්නට අවශ්‍ය ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ විශේෂයෙන් අපිට කියන මේ නිශ්චලතාවය තුල කුඳුරන්න එපා අවුන්වහන්සේට ප්‍රශ්න නගන්න එපා අවුන්වහන්සේට පොර බෙදුරකම නැහැ ප්‍රේමවන්තේනි හැබැයි අපි මැසිවිලි කියනවා කුඳුරනවා කුටු කුටු ගන්නවා අපි උන්වහන්සේ කියනවා අයියෝ ස්වාමිනී ඇයි මේ ස්වාමිනී අනේ මන් දන්නේ නැහැ ස්වාමිනී අවුන්වහන්සේ මොනවද මේ කරන්නේ ස්වාමිනී කියලා අපි කොඳුරන වුණා ඔබවහන්සේට පේන්නේ නැද්ද ඔබවහන්සේයි තවත් අපිට මෙහෙම කරන්නේ ඔබවහන්සේ පිට දකින්නව නේද කියලා අපි සමහරක් වෙලාවට කොඳුරන ඔබවහන්සේතුල විශ්වාසය තිබුණාට ඇදහිල්ල තිබුණාට අපි ස්ථිරව හිටියට අපි කොඳුරනවා මැසිවිලි නගනවා ඔබවහන්සේට විරුද්ධව දොස් නගනවා ප්‍රේමන්තිනි දේවචනි කියන්නේ ඔබ නිශ්චල වෙන්න ඕනි කියලා මැසිවිලි කියන්න එපා ඔබ කොඳුරන්න එපා චුරුචුරු ගන්න එපා ජීවිතේ අපි හැම දෙයකම අපි දන්න අපේ ජීවිතේ අපි චුරුචුරු ගන්නවා ප්‍රේමන්තනි අපිට ඒක නෑ මේක නෑ අයියෝ මොකද මේ ජීවිතේ වැඩක් නෑ අපි මොනවද මේ කරන්නේ අපි හැම තිස්සෙම චුරුචුරු ගන්නවා නමුත් ප්‍රේමන්තේනි ස්වාමීන් වහන්සේ අපිව කැඳවන්නේ අපිට ආරාධනා කරන්නේ නිශ්චල වන්න දේවචනේ කියනවා ගීතිකා කරුවාගේ පොතේ නිශ්චල වන්න මා දෙවියන් වහන්සේ බව දැනගන්න නිශ්චල වන්න මා දෙවියන් වහන්සේ බව දැනගන්න මුළු දෙරණට අගරාජ බව සෞසතහට අගරාජ බව දැනගන්න කියලා දේ වචන කියනවා. ඒ වගේ අපි දකිනවා එළියට දිවන් වහන්සේව මුණ ගැහෙන්නේ නිශ්චල පරිසරයේදී. පොළොව කම්පාව තුල නෙමෙයි. එතකොට මහා සුළඟ නෙමෙයි. ඒ ගිනි ජාලාව තුල නෙමෙයි. දිවන් වහන්සේව එළියට මුණ ගැහෙන්නේ නිශ්චල සාවේ මද පවණ දිවන් වහන්සේ කතා කරනවා. ඒ නිසා ප්‍රේමන්තේනි බලාපොරොත්තු නැති තැනදී අපි බලාපොරොත්තු සුන් වෙලා බලාපොරොත්තු අතහැරගෙන කලකිරිලා වේදනාවට පත් වෙලා අපි මේ ජීවිත ගමන ඉදිරියට යනවනම් ස්වාමීන් වහන්සේට බලාපොරොත්තුක් දෙනවා. උන්වහන්සේ කිනෝ ස්ථිරව ඉන්න. බය වෙන්න එපා. මොකද මම ඔබ උදෙසා සටන් කරන දෙවියන් වහන්සේ. සටන දෙවියන් වහන්සේගේ අපේ නෙමෙයි. අපේ සටන වුණෝතින් තමයි ප්‍රේමවන්තනි අපිට මේ ප්‍රශ්න හැම එකක්ම. ඒ නිසා උන්වහන්සේගේ සටන කරන්න ඉඩ දෙන්න. අපි කොඳුරන්නේ නැතුව, අපි චුරුචුරු ගන්නේ නැතුව, කුටු කුටු ගන්නේ නැතුව උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ශක්තිමත් කරගෙන බයිබලයේ කියවලා යාඥා කරලා මේ ගමන යන්නට අපි සූදානම් වෙමු. මේ තුල මහා පුදුම වූ දේ අපේ ජීවිතය අත්දකින්න ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා මඟ පෙන්වනසේක්වා ස්වාමීන් වහන්සේ සිළු ගෞරවය සදහටම වේවා. උන්වහන්සේගේ ඒ ආශිර්වාදය අත්දකින්න විශේෂයෙන්ම මේ වසංගත කාල පරිච්ඡේදය තුල බලාපොරොත්තු අහිමි වෙලා යන මේ කාල පරිච්ඡේදය තුල බලාපොරොත්තු නැති වෙලා තියෙන මේ කාල පරිච්ඡේදය තුල ඔබ ස්වාමීන් වහන්සේ ඉඳ දෙන්න ඔබ උදෙසා සටන් කරන්න. ඒ සටන ජය දෙන්නද උන්වහන්සේට ඉඩ දෙන්න මන්ද උන්වහන්සේ අපිට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ඒ ආශිර්වාදයේ ආකාරයෙන් අත්දැකීම ඔබේ ජීවිතයේ ජයග්‍රහණය මාවතට අරන් යන්නට ඒ වගේ උන්වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය ශක්තිමත් කර ගන්නට උන්වහන්සේ ඔබට මට මේ උදෑසන ආශිර්වාද කරමින් කරුණාව දක්වනසේක්වා. ස්වාමීන් වහන්සේගේ සුබ ගෞරවය මහිමය සදහටම වේවා. ආමෙන්. ආමෙන්. අපි හිස් නමා යාඥා කරමු. අපිට මහත්සේ ආදරය කරන ස්වාමීන් ඔබගේ වචනය ගැන ස්තුති. ඔබගේ වචනේ දිහා ස්ථිරව ඉන්න ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න. දෙවතාවත් අපි ජීවිතයේ බලාපොරොත්තු නැති වෙන තැනේදී බලාපොරොත්තු අහිමි වෙලා ගිය තැනේදී ඒ බලාපොරොත්තු ඇති කරගන්න ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න. ඒ බලාපොරොත්තු තුල ඉදිරියට යන්නට ඒ ආශිර්වාදයේ භුක්ති විඳින්න ඔබ වහන්සේ සලස්වන්න. දෙවතාවත් කොඳුරන්නේ නැතුව මැසිවිරි නගන්නේ නැතුව ස්වාමීන් වහන්සේ තුල ස්ථිරවන්ත ඇදහිල්ලකින් යුක්තව ක්‍රියා කරන්නටත් බයිබලයේ කියවන්ත යාඥා කරන්නට පින වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා පියානි ඔබ වහන්සේත් එක්ක මේ ගමන ඉදිරියට යන්න ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. දෙවතාවත්තේ ඒ තුල ඔබ වහන්සේ අප වෙනුවෙන් සටන් කරන දිවෙන් වහන්සේ බව තේරුම් ගන්නට වටහා ගන්න ආශිර්වාද කරමි. පියානි මේ උදෑසන අපේ ජීවිතය පෙනී බලාපොරොත්තුවේ මාවත කරා ගෙන යන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය ඉල්ලමි. ඔබගේ කරුණාවේ දිව දෑතට මේ සිරු දෙය යටත් කරමින් බාර කරන්නේ උතුම් වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි ස්වාමීන් වහන්සේගේ වචන අපි සිහි කරමින් ගායනා කරමු. තුන්සියතිස් නාමවන ගීතික කිතු හිමි පෙතෙන් ගෞරවවන්ත Amen.
लोकिया सदा पवती।